පිංවත්නි, කාන්තාවක් උපදින්නේ දෙමාපියන් පෙර බොරු කිව්ව හින්දාද කියලා බොහෝ පිංවතුන් අපෙන් අහලා තියෙනවා. කාන්තාවක්ව උපදින්නේ දෙමාපියන් බොරු කිව්ව හින්දාමද කියලා ඇහුවොත් ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. මෙතනදී එතකොට ඔය ඇත්තන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, චේතිය ජාතකය එහෙනම් සඳහන් වෙන්නේ මොකද්ද කියලා. ඔය ඇත්ත චේතිය ජාතකයේ අපේ මන්දාතු රත්තුමාගේ පුතා බුරු කියලා පුරෝහිත තමන්ගේ යාළුවාට රජකම දෙන්න සැලසුම් කරපු සිද්ධිය සම්බන්ධ තැනේදී එක ගාථාවකට විතරක් ඇයි අවධානය යොමු කරන්නේ. අනික බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒ දේශනාව කළේ. බුදුරජාණන් වහන්සේගේ පෙර සංසාරේ තාපස කෙනෙක් විදිහට උප්පත්ති ලැබලා හිටිය ඒ අවදීදී තමයි අර පුරුහිතතුමා තාපස කෙනෙක් වෙනවානේ. ඒ තාපස අවදීදී කරපු දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ නැවතත් පසුව දේශනා කරනු ලබන්නේ. එතනදී පළවෙනි ගාථාවේදී අර බොරු කියන අයට මේ විදිහට කාන්තාවන් උපදිනවා කියලා දේශනා කරලා, ඊට පස්සේ නැවතත් ඒ රත්තුමා බොරුව කිව්වට පස්සේ අහපව නැවතත් ඊළඟ ගාථාවක දේශනා කරනවානේ, පුත්තු ලැබුණත් ඒ මෙහෙම අයාල යනවා ආදී විදිහට. එතනදී පින්වත්නි, ඒ තාපස්තුමා එක්තරා කවුනකට විතරයි අවධානය යොමු කරන්නේ. මොකද මේ වෙනකොට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත සියලුම කාරණා අවබෝධ කරගත හැකි සාරාසංග කල්පලක්ෂයක් පාරමීදම් පුරලා හේතුඵල න්‍යාය අනුව කවුනුව පෙන්වන්න පුළුවන්කමක් ඒ තාපස්තුමාට නැහැ. ඒ තාපස්තුමා බෝධිසත්වයන් වහන්සේගේම අතීත භවයක් තමයි නුවණ මුහුකුරාගෙන එන අවස්ථාවක්. භාග්‍යවතුන් වහන්සේ පසු කාලීදී බලන්නකෝ කාන්තාවන් සම්බන්ධව දේශනා කරපු තැන්වලදී කොච්චර වාදනා කරනවද. කොසල රත්තුමාට දියණියක් ලැබුණ වෙලාවේදී වුණත්, ඒ වගේම කාන්තා වේවා පිරිමි වේවා මොහතක් හෝ මනුස්ස ලෝකේ කෙනෙක්ට තිහේතුකෝ උප්පත්තිය ලබන්න පුළුවන් නම් ඒක මොනතරම් වාසනාවන්ත උප්පත්තියක්ද. දිහේතුක වේවා, අහේතුක සුගති වේවා, මොහතක් හෝ මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්න පුළුවන් නම් ඒ ඇයට ඇති වෙනව නම් කුසාසෙත්, ඒ වගේම ඒ ඇත්තන්ට දෙලුවට බොහෝ ප්‍රතිඵල යහපත් දේවල් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔය ඇත්තන්ගේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්නට ඕනේ යසෝදරා දේවීන් වහන්සේට, මහපජාපති ගෝතමී දේවීන් වහන්සේට, ඒ වගේම උප්පලවන්නා තේනින් වහන්සේට, කේමා තේනින් වහන්සේට, පටාචාරා තේනින් වහන්සේට, කිසා ගෝතමී තේනින් වහන්සේට. ජීවිතයේ මොනතරම් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ ලැබුව පින්බර උප්පත්තිය කොහොමද බලන්න. පින්වන්ත දියණියක් වේවා, පින්වන්ත පුත්කුමරෙක් වේවා, පෙර සංසාරයේදී විවිධාකාර කර්මත් එක්ක විවිධාකාර ගැටළු වලට මුහුණ දීගෙන එන අතරේදී මනුස්ස ලෝකයේ තිහේතුක උපතක් ලැබුවා නම්, ඒ පින්වන්ත උත්තමයෝ චතුරාර්ය සත්‍ය බෝධිය උදෙසා කටයුතු කළා නම් පින්වත්නි, ඇත්තටම පින්වන්ත උත්තම ශ්‍රේෂ්ඨ මනුස්ස රත්නයන් බවට ඒ උතුමන්පත් වෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් අති යම්කිසි දහම් කරුණක් වැරදි විදිහට කියුණා කියලා හිතන්න, ඒ වැරදි විදිහට කියවුනහම අභිධර්ම න්‍යාය නොදන්නාකම නිසා යම් වැරදි මතයක් ප්‍රකාශ වුනහම ඒ ඇයට නිඳා කරන්න, අපහාස කරන්න, අවලාද කරන්න, ඒ කියන්නේ ද්වේෂ සිත් ඇති කරගෙන කටයුතු කරන්න ඔබ කටයුතු කරන්න හොඳ නැහැ. එතකොට ඔය ඇත්තන්ට ඇති වෙන්නේ ද්වේෂ හිත්. ඉතින් කවුරු හරි කෙනෙක් යම්කිසි කවුණක් වැරදුනා නම් ඒක නිවැරදි කරලා ඒක මෙන්න මේ විදිහටයි විය යුත්තේ, මෙහෙමයි වෙන්නේ කියලා නිවැරදිව පෙන්වන්නට ඕනේ. නැත්නම් පිසුනා වාචයත්, පරුසා වාචයත්, සම්පාප්පලාපයත් මානින්මතු සතර අපාය උපදින්නම හේතුවන කවුණු තමයි. ඉතින් මුසාවාදී විතරක් නෙමෙයි, ඒ ගැනත් අවධානය යොමු කරලා පරිස්සමින් කටයුතු කරන්නට ඕන. යම් කෙනෙක්ට යම් කවුණක් වරදින්න පුළුවන්, ඒ නිවැරදි කරන්නට ඕනේ කල්යාණ මිත්‍ර සේවනයේ යුක්තවමයි. කවුරු හරි කෙනෙක් අහනවා නම් කාන්තාවක් උපදින්නේ ඒ මව්පියන් පෙරසසරී බුරු කිව්ව නිසාමද කියලා ඇහුවොත්, ඒකට ගන්නේ චේතිය සූත්‍රයම නම් ඒ චේතිය සූත්‍රයේ ඒක සඳහන් වන ඒ තාපසතුමා කිව්ව ඒ ගාථාවටම යටින් තියෙන ගාථාවටත් අවධානය යොමු කළාම හම්බ වෙනවා පිරිමි දරුවන් ලැබුණත් කියලා කොටසක්.
ඒ වගේම ඒ තාපස්තුමා ඒ ප්‍රකාශය කරන්නේ සාරාසංකේය කල්පලක්ෂය පාරමී දම් පුරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වලා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අතීත සිදුවීම තමයි ඒ විදිහට දේශනා කරන්නට යෙදුනේ කියලා ඔය ඇත්තෝ සිහියේ තබාගත යුතු වෙනවා. පින්වත්නි, හැම මොහොතකම කුසල රැස් කරන්න, සසරින් එගොඩ වෙන්න, කල්යාණ මිත්‍රයෝ සේවනය කරන්න, ඔය ඇත්තන්ගේ සිතින් කයින් වචනයෙන් ඔබට අවඩක් වන කිසිවක් කරගන්නට එපා.